අයිබෝන් Apple Kade නුවණ අදත්තාව ඔබත් එක්ක කතා බහකට. ඒ වගේම මම මතක් කිරීමක් කරන්න ඕනේ Apple Kade නුවණ සම්මුඛ වෙනවා සඳුන්නේති සහෝදරයත් එක්ක කියන්නේ සුනිල් හඳුන්නේති සහෝදරයත් එක්ක මේ මාසේ 25 වෙනි දින රාත්‍රි 10ට. ඒකට එන්න කියලා සියලුම ප්‍රගතිශීලී ජනතාවට ආරාධනා කරන ගමන් ඇතනම අපි කතා කරන්න ඕනේ අද සර්වපාක්ෂික සමුලුව කොහෙද හරියටම තිබුණේ කියලා. එතකොට සර්වපාක්ෂික සමුලුව කොහෙද තිබුණේ කියන වෙලාව අපිට දිගහැරගත්තොත් එහෙම හරිම සර්වපාක්ෂික සමුලුව තිබුණේ නුගේගොඩ නැත්තම් ජනාධිපති මන්දිරයේද කියන එකද. එතකොට ජනාධිපති මන්දිරයේ සර්වපාක්ෂික සමුලුවක් තිබුණේ නැහනේ. ඒකේ හිටියේ සියලුම දෙනා කෝපි බොන ඒ වගේම බලය කොහොමද දිගට පවත්වාගෙන යන්නේ කියලා අර සතර කම්මන්ත්‍රණ ගන්න කට්ටියක් එකතු වෙලා ඔවුන්ගේ බලය රැක ගන්න කරපු උපරැට්ටියක ප්‍රතිඵලයක් එතන තිබුණා. ඒ වගේම සර්වපාක්ෂික හරිම සර්වපාක්ෂික සමුලුව තිබුණේ නුගේගොඩ. මොකද සියලුම පක්ෂවල සියලුම මේ ජන පීඩක ආණ්ඩුවට ප්‍රතිරෝධය දක්වන්න සියලුම පක්ෂ සියලුම පාට කිසිම දෙයක් නැතුව සියලුම ශ්‍රී ලාංකිකයන් එකවන් පෙළ ගැස්සීලා තිබුණා අද නුගේගොඩ රැස්වීමේදී. එතකොට ඔබ දකින්න ඇති මිනිසුන්ගේ ප්‍රසාරක කොච්චරද කියලා කියනවා ලොකු රතු එළියක් මේ රජයට දැල්ලුවා. ඒක නිසා මේක හරියට අවබෝධ කරගෙන මිනිස්සු දැන් එළියට බැහැලා තියෙනවා. ඒක නිසා මම ඉන්න මේ රටේ ඉන්න සාමාන්‍ය අපි වගේ ජනතාවට මම කියනවා ඔබලා මේ ඉන්න අපිත් එක්ක එකින් එකට උරින් උර ගැල්ලේ ඉන්න මිනිස්සුත් එක්ක තෙල් පොලිමේදී ගෑස් පොලිමේදී කිරිපිටි පොලිමේදී අනිකුත් පොලිම් වලදී අපේ මිනිස්සුත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා. අපි ඇත්තටම ප්‍රශ්න ඇති කරගන්න ඕනේ මේ රජයත් එක්ක. මුන් තමයි මේ 74ක් කරපු ආණ්ඩු අපි මේ තත්ත්වයට ගෙනල්ලා තියෙන්නේ. එතකොට මේ ආණ්ඩු මේ තත්ත්වයට ගෙනාපු නිසාම නේද අපි මේ මේ අද පොලිම් වල ඉන්න තියෙන්නේ. එතකොට අපි 77 එතනින් එහාට කාලවල වලදී අපි හිටියේ නැතුණත් අපි අද දකින්න සමහර වෙන රටවල් වල රූපවාහිනී නාලිකාවල පවා අපගේ 77 ඒ තිබුණු යම්කිසි ඒ ජන පීඩක වීඩියෝ කොටස් ගැල්ලිවල ඔවුන් ඉදිරිපත් කරලිවල දැන් පේනනෝ දැන් 2022 වෙනකොටත් ඒ තත්ත්වයේ උදා වෙලා කියලා. එතකොට එදා තිබුණු දේ හරියට කළමනාකරණය කරගන්න බැරුව මේ රජය මේ තත්ත්වයට පත් උනේ ඔවුන්ගේ හරි කළමනාකරණය නැතිකම. ඒ වගේම හොරකම වංචාව දූෂණය ඉහවහා ගිය අවසාන ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. එතකොට මේ දැන් ඉන්න අපේ සර්වපාක්ෂික මහජනතාවට ලොකු වගකීමක් තියෙනවා. මෙතනින් එහාට අපි මේ රට මෙතනින් එහාට නැගිට ඕනද නැත්නම් මෙතනින් එහාට ආයි වට ඕනද? මුංගේ ළඟ කිසිම සර්වපාක්ෂික සමුළු තිබුවට වැඩක් නැහැනේ. මිනිස්සුන්ගේ අර හඬට කන් දෙන්න කැමති නැත්නම් රටේ ඉන්න බුද්ධිමතුන් විද්වතුන්ට කන් දෙන්න කැමති නැතුව ඔවුන් කොහොමද කරන්නේ? එතකොට ඔවුන්ගේ ඒ ඒ ඒව දැක්කනේ අද හරියටම මේ සර්වපාක්ෂික සමුළුව කියලා අර ජනාධිපති මන්දිරය තුල තිබුණ එකේ ඕ රාජපක්ෂ හොරු ටික ඔවුන් කාගවත් කීමට එකඟ නැහැ, අවනත නැහැ කියන එකට හොඳම උදාහරණ තමයි දැන් කැබිනට් මණ්ඩලය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මිනිසුන්ගෙන් ඒ කියන්නේ මීඩියා වලින් තොරවනේ තියෙන්නේ. එතකොට මේ සර්වපාක්ෂික සමුළුව කියලා කියන්නේ මීඩියා ඔක්කොම වට කරගෙන තිබුණු පාක්ෂික සමුළුවක්නේ. එතකොට රාජපක්ෂ හොරු ඒ කියන්නේ මේ බැසිල් රාජපක්ෂ කියන සාධකය අනිකුත් ඕ ගූකන ඇමති මණ්ඩලයට ඒ කියන්නේ රාජපක්ෂලගේ ගූකන ඇමති මණ්ඩලයට මොන වගේ සැල්ලයක් දානවද මෙතෙන්දි ඒ කියන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට දාපු සැල් එකත් එක්ක. එතකොට අනිත් උන්ට කෝ වගේ තත්ත්වයක් උදා වෙලා ඇද්ද? එතකොට ඔවුන් කාගවත් කීම් අහන්න කැමති නැති උද්දච්ච පිරිසක් කියලවල ඔබට හොඳම උදාහරණය තමයි ඒක. එතකොට ඒ වගේ පිරිසක් එක මේ රට හදන්න පුළුවන්ද? මේක මේ කියන්නේ තනි පුද්ගලයෙකුට හදන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක දෙයනේ. ඒක සාමූහික පිරිසකගේ ලොකු බුද්ධිමතුන්ගේ මේ සියලු දෙනාගේම සාමූහික කැපවීමක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ රටක් ගොඩනගන්න පුළුවන්. එතකොට මේ රට කවුරු හරි හිතනවා නම් මේ රාජවක්සලාට තමයි හදන්න පුළුවන් කියලා ඒ හිතපු උන්ට තමයි 69 ලක්ෂයක් ප්‍රමුඛ ශ්‍රී ලංකිකයන්ට තමයි අද කෙලවිලා තියෙන්නේ. එතකොට ඔවුන්ට තමයි වැඩිපුරම රිදිලා තියෙන්නේ. ඒක නිසා මේ වෙලාවේ අපි සර්වපාක්ෂික සියලුම ජනතාවට ඇත්තටම ආරාධනා කරනවා මේ වෙලාවේ හරියට බුද්ධිමත් තීරණයක් අරගෙන තමන්ගේ දෙමව්පිය මේකෙන් අයින් කරගන්න ගොඩක් අමාරුයි. ඇත්තටම අපි කතා කරන්න ඕනේ ඒ දෙමව්පියන්ට හරි විදිහට තේරුම් කරලා දෙන්න ඕනේ මෙන්න මේක තමයි මේ රාජපක්ෂ හොරු කරන දේවල් වල ප්‍රතිඵලයේ අවසානට අපේ
මේ අපේ රටට උදා වෙලා තියෙන තත්ත්වය මේක තමයි කියලා හරියට තේරුම් කරලා දුන්නොත් එහෙම ඔවුන් තේරුම් ගන්නවා. ඒක නිසා ඔබලට ලොකු වගකීමක් තියෙනවා මෙතනින් එහාට. ඇත්තනම හරි දේ හරි විදියට මේ දෙමෝපියොන්ට තේරුම් කරලා දෙන්න, වයසක පුද්ගලයන්ට තේරුම් කරලා දෙන්න, මිනිසුන්ට තේරුම් කරන්න පුළුවන්. අපේ සිංහල භාෂාවේ ඕනතරම් ලස්සන මේ උදාහරණ තියෙනවා, වාක්‍ය තියෙනවා. ඒ වගේම මේ රාජපක්ෂව හොරු ගෙනල්ලා දාපු තැන, ඒ වගේම රනිල් වික්‍රමසිංහල මේ මහබැංකු කඩලා මේ රට ගෙනල්ලා දාපු තැන අපට හොඳට ඒ මිනිසුන්ට තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒ නිසා ඒව තේරුම් කරන්න හරියට තේරුම් කරලා දුන්නොත් එහෙම ඒ මිනිස්සු අපට හරි මගට ගන්න පුළුවන් කියලා විශ්වාස කරන. ඒ නිසා මේ ජනපීඩක ආණ්ඩුව මෙතනින් එහාට පවත්වාගෙන යන්න බෑ. මේක නුගේගොඩදී අද හරියටම දැක්ක මිනිස්සුන්ගේ මේක කොහොමද ප්‍රසාදයක තියෙන්නේ කියලා. ඒක නිසා අපි සියලුම දෙනාට ආරාධනා කරනවා මෙතනින් එහාට මේ රට අනිවාර්යයෙන්ම සියලුම බුද්ධිමතුන්ගේ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සාමූහික එකමුතුවකින් හදන්න පුළුවන් රටක් මිසක් මේ රාජපක්ෂ හොරුන්ටවත් රනිල් වික්‍රමසිංහලටවත් මෛත්‍රීපාල සිරිසේනට මේ අර ගිහිල්ලිවල රටවල් තුනකින් ගිහිල්ලිවල තෙල් ගේනවා කියලා කියපු සජිත් ප්‍රේමදාසරවත් ඕව කරන්න බෑ කියන එක කරේ විශ්වාස කරනවා. එතකොට අද සන්නස්කලගේ වීඩියෝ එකක් මම දැක්ක. ඇත්තටම ඔහු කියනවා මේ ජනපීඩක ආණ්ඩුවට යම්කිසි ප්‍රතිරෝධයක් දක්වනවා නම් ඇත්තටම හිතේ සතුටක් තියෙනවා. ඇත්තටම මේ මේ රට මෙතනින් එහාට ගලව ගන්න ඇත්තටම මේ මිනිසුන්ට අයිතියක් තියෙනවා. ඒක නිසා මේ මිනිසුන්ගේ ඒ පීඩණයට මම මේ රජයට විරුද්ධව දක්වනවා නම් ඒක ඇත්තටම මම සතුටු වෙනවා කියලා. ඒ වගේම ඔහු කියනවා ඒ සතුට වගේම මේ රාජපක්ෂ හොරු ටික එළවලි වෙලා සජීප් ප්‍රේමදාස වගේ එකෙක් ගේනවා නම් මෙතෙන්ට ඇත්තටම කාලකන්ණි සතුටක් තමයි මට ලබන්න තියෙන්නේ. මොකද ඒ වගේ පුද්ගලයෙ මෙතෙන්ට එනවා කියලා කියන්නේ මේ රටට දෙයියන්ගෙන් පීඩයි කියලා කියනවා. එතකොට එතනින් එහාට අද මම ඉන්න තත්ත්වය ඔහුගේ සමහර දේවල් වලට මම කැමති නෑ. සන්නස්කලගේ සමහර හැසිරීම් සමහර කියුම් වලට මම ඇත්තටම කැමති නෑ. නමුත් ඔහුගේ මේකට මම එකඟයි. හේතුව තමයි මම අද ඉන්නේ, ඒ කියන්නේ අපිත් මේ ධනවාදී පක්ෂත් එක්ක ඉඳලා මුන්ගේ මේ කරන ක්‍රියාව මේ රට කොහෙටද ගෙනිච්ච කියන එක අපි බුද්ධිමත්ව කල්පනා කරල අපි අද ඉන්න තැන සන්නස්කල ව්‍යංගාර්ථයෙන් කියනවා රාජපක්ෂ හොරු එළවලි වෙලා සජීප් ප්‍රේමදාස ගෙනවනක් එහෙම මට කාලකන්ණි සතුටක් තමයි ලබන්න තියෙන්නේ. මොකද ඒ තරම් කාලකන්ණි සතුටක් විඳින්න වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ කියලා කියනවා. එතනින් එහාට කියන්නේ ජාතික ජන බල වේගය වගේ අනුර කුමාරල ප්‍රමුඛ ජාතික ජන බල වේගය වගේ පක්ෂයක් මෙතෙන්ට එනවා කියන එක හොඳයි කියන එක තමයි ඔහු ඒ ව්‍යංගාර්ථයෙන් කියන්නේ. එතකොට ඔබට තේරෙනවා ඇති ලංකාවේ ඉන්න බුද්ධිමත්ව, ඒ කියන්නේ දැන් ඉන්න සියලුම රටට ආදරය කරන ප්‍රගතිශීලී මිනිස්සු අද එකතු වෙලා ඉන්නේ මේ ජාතික ජන බල වේගයත් එක්ක. ඒක ඒක නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා මෙතනින් එහාට රට ගැන ඇත්තටම ආදරයෙන් රට ගැන හැඟීමෙන් කටයුතු කරන්න. ඒක නිසා ඒ කටයුතු කරන තැනදී අපිට ලොකු වගකීමක් තියෙනවා. අපි කොහොමද හැසිරෙන්නේ මේ ඉස්සරහට එන ඡන්දවලදී, ඒ වගේම මේ ආණ්ඩුව මෙතනින් එහාට මිනිසුන්ට වෙන පීඩනය වළක්වන්න මෙතනින් එහාට මේ ආණ්ඩුව කොහොමද මේ එළවන්නේ කියන දැනට ඉන්න දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ටික හසුරවන්න ශ්‍රී ලංකාවේ 2,20,00,000 ප්‍රමුඛ ජනතාවට දැන් අවස්ථාවක් ඇවිල්ලා තිනෝ බල කරන්න ඔවුන්ට. උඹලා මේ වෙලාවේ මේ ඉන්න ආණ්ඩුව එළවන්න නම් ඇත්තටම අපිට ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙනවනේ. එතකොට 3,000,000 බලයක් ඕනේ. ඒ බලය හරි ගස්සන්න ඔබලට අයිතියක් තියෙනවා ඉන්න මන්ත්‍රීවරුන්ට බල කරන්න. උඹලා හරි විදියට මේකට ප්‍රතිරෝධය දක්වන්න නැතුව හිටියොත් එහෙම ආයි ගමට එන්න එපා කියලා කියන්නේ. එතකොට තව දෙයක් කියන්න ඕනේ. ඇත්තටම අද ලංසා වගේ ඕ රාජපක්ෂ හොරුන්ගේ ගූකාපේ කද අයින් වෙලා තියෙන ලංසා කියලා කියන්නේ ඇත්තටම ඩ්‍රාමාකාරයෙක්. ඔහුව විශ්වාස කරන්න එපා. මෙතෙන්දි ලොකු පීඩනයක් ඇවිල්ලා තියෙනවා. ආයි ඌට ගමට යන්න බෑ කියලා හේතුව තමයි කතෝලික ඡන්ද වලින් බලයට ඇවිල්ලිවල කතෝලික මිනිස්සු වෙනුවෙන් කතා කරන්න නැතුව මොනවත්ම කරන්න නැතුව ඉඳලිවල ඔහුට ඊළඟ ඡන්දෙට ඉදිරිපත් වෙන්න බැරි වෙලා ඉන්නකොට ඕ ගහපු ඩ්‍රාමාවක් තමයි මෙතනින් අයින් වෙලා මේ කරන්න හදන විගඩම. ඒක නිසා ජනතාවට මම ඒ වගේම මේ මීගමුවට ඉන්න සියලුම ප්‍රගතිශීලී ජනතාවට කියන මේ වගේ හොරුන්ට ආයේ අහුවෙන්න එපා, ඔය වගේ කුඩුකාරයන්ට ආයේ අහුවෙන්න එපා. මුන් තනි කරන්නේ ඕ රාජපක්ෂලාගේ ඩීල් එකක්. ඕ කවුද? විමල් වීරවංශ, උදේගම්මන්පිල, වාසුදේව ඕ මෛත්‍රීල කරන ඩීල් එකේම අනිත් කොපියක් තමයි ඕ ලංස කියලා වෙල කියන. එතනින් එහාට අපිට ඕකුන් කිසියකෙක්ගේ වැඩක් නෑ. මෙතනින් එහාට අපිට රට හදන්න නම් ඇත්තනම ජාතික ජන බලවේග ප්‍රමුඛ
ආණ්ඩුවක් තමයි හරියන්නේ කියන එක කියන ගමන් ඇත්තටම අපි අපේ රටට ආදරේ නම් මේ වෙලාවේ හරි විදියට හරි තැන හිටගන්න ඕනේ. ඉතින් ඒකට සෙලුම ප්‍රගතිශීලී ජනතාවට ආරාධනා කරන ගම අදට ඇපල් කඩේ නුවණ සමු ගන්නවා. ඒ වගේම මම හැමදාම කියන වගේ මගේ channel එක හොඳයි කියලා හිතනවා නම් මගේ video හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම notification button එක all දාලා තියන්න. මම video එකක් දානකොටම ඔබේ ළඟට ගෙන්නව ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්න. ආයුබෝවන්.